අයිබෝන් සුපුරුදු ලෙන්කතුකමින් අද අපි සූදානම් බ්‍රාස්පතින්දා නිවසේවන ආරම්භ කරන්න අලුත් මාසයක් ඉතින් අලුත් දවසක් මේ විදිහට ආරම්භ කරන ටිකක් වැස්ස නේ මේක වැස්ස බාධක මැදින්නේ අදාවේ ඔව් මේ ආමතේතයි මේ කොළඹට වහිනවා ඉතින් කොළඹ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වහිනවා කියලා අපි දන්නවා ඒ නිසා පරිස්සමෙන් සබහාදාමත් එක්ක අපිට කනදෙනු කරන්න වෙනවා ඒ නිසා පරිස්සමෙන් ජීවත් වෙන ගමන්ම අදත් අපි ආරාධනා කරන ඉඳ අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතින් සාමාන්‍යයෙන් මේක මේ වහින කොටත් අපි බලිනවා පායන කොටත් අපි බලිනවා බලිනවනේ ඔව් බලිනවා මේක තමයි සබහාදාමට අපි අවනත වෙන විදිය ටිකක් වහිනකොට ඡාය ගහන දැස්ස වැඩි කියලා පායනකොට කියන ඔන්න පායනවා ඔය ඕකෙම අනිත් පැත්තත් තේනන්නේ දැන් සබහාදාමටනේ අපි ටිකක් වැඩිපුර හොඳ කරත් බැනුම් අහන පොඩි අත්වැරදීමක් වුණත් බැනුම් අහන ඕක අපේ ජීවිත ඇතුළෙත් එහෙමයි නේ මිනිස්සුන් හොඳයි එහෙනම් ඉතින් අපි යමු අද දවසේදී ඔබ වෙනුවෙන් මොනවද අපි කරන්න තියෙන්නේ කියලා බලන්න ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී අපි බ්‍රහස්පතින්දා අනුගසේවන බොහොම ලෙන්ගතුකමින් බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ කාලය බෙදා හදා ගන්න තමයි වැදගත් නේද මේ ආදරේ ළඟ තියෙනව නේද ගෙදරින් ඔබ ගාවත් ආදරේ තියෙනව නේද අනේ ආදරේ ඉතිරෙන්න ළඟට අරගෙන අද එන්න ආලවන්ත වේදයට අද ආදරෙත් එක්ක නේ ආලවන්ත වේදිය හැඩවෙන්න සූදානම් අපි ආරාධනා කරා ඇයට එන්න අපිත් එක්ක මේ හොරාව ගත කරන්න කියලා. ඉතින් ඇය විතරක් නෙමෙයි ඇගේ පවුලේ උදවියත් අපිත් එක්ක ඉන්නවා. එනිසා අපි කට්ටියට මෙන්න කියද්දී මේ ඉන්නේ කවුද කියලා හොඳින් බලන්නකෝ. ඊට පස්සේ අපි ඇය ගැන කියන්න. හොඳට බලන්න. මෙයා තමයි අද අපි ආරාධනා කරන්නේ එන්නේ. මෙයාව දන්නේ නැති කෙනෙක් නෑ දැන් නේ. ඒකනේ. අපේ රට ලෝකෙම දන්න දිරිය දියණිය කොන්න දැන්. ඒ දිරිය දියණියත් එක්ක පවුලේ ඔක්කොම අද අපිත් එක්ක ඉන්නවා. එක්කෙනෙක් අඩුවේ නේ. අක්කව තියනාවේ නෑ. මේ අක්කට එන්න බැරි හේතුවක් තියෙනවා නේ. හරි. අපි නංග ආදර ගමු. මේ තමයි රශ්මි නිමේෂා ගුණවර්ධන. ඒ වගේම ආදරණීය තාත්තා සරත් ගුණවර්ධන සහ අම්මා ධම්මිකා ගුණවර්ධන. දැන් මේ පවුලේ උදවියත් එක තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් තියන්නේ රශ්මි නිමේෂා ගුණවර්ධන. මේ පාර මේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් 156 වෙනියා. ඒ තුනක් අරගෙන කොහමරි ආවනේ. රශ්මි. ජීවිතවලට මිනිස්සු ලෝකෙ වෙනස් කරන්නේ ජීවිතවලට අපි උත්කර්ෂ මිනිස්සු. නේ? අනිවාර්යයෙන්. ඒ තුනක් ගත්තනේ කොහොමද ඒ සතුට අපි ඉස්සලා බෙදාගමු ඔහු හරිම සතුටුයි හරි නිහතමානී සතුටක් තියෙනවා මොකද ඒක හීනයක් වෙලා තිබුණ දෙයක් ඉතින් කැම්පස් යන එක ඒ තුනක් ගන්න එක ඒක හීනයක් වුණා ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරා මහන්සි වුණා ඉතින් ඒ මහන්සියේ කැපවීම ප්‍රතිඵල ඒ විදිහට ලැබෙනකොට ඒ දැනෙන හැඟීම පුදුමාකාරයි හරි සතුටුයි රශ්මි කියන්නේ දැන් උසස් පෙළ විභාගයෙන් මේ විදියට ඒ සාමාර්ථ තුනක් අරගෙන විශිෂ්ට අන්දමින් සමත් වෙනකොට 2012 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගෙට මුණ දෙන්නේ. 2012 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගිනුත් ඉතාමත් විශිෂ්ට අන්දමින් සමත් වෙනවා. සාමාන්‍ය පෙළ කියන්නේ 2018. 2018 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයත් ඉතාමත් විශිෂ්ට අන්දමින් සමත් වෙනවා. දැන් මුල්ම පියවර වෙන්නේ ශිෂ්‍යත්ව විභාගෙනේ. ශිෂ්‍යත්වයේ සමත් වුණාට පස්සේ මම මේ අපස උසස් පෙළ විභාගෙත් මේ විදියටම නිමා කරනවා කියලා හිතුණාද? අදිෂ්ඨානයක් තිබ්බද? ඔව් මම 2012 තමයි ශිෂ්‍යත්ව විභාගෙට මුහුණ දුන්නේ. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේ සමත්
ශක්තිමත් එක්ක තමයි මං හිතන්නේ ගොඩක් දෙනෙක් මාව දැනගත්තේ, මෙහෙම කෙනෙක් ඉන්නවා කියන එක දැනගත්තේ. ඉතින් ගොඩක් අර සමාජෙත් එක්ක මුහුණේ එතනින් පස්සේ, ඉතින් ඒ නිසා මම හිතනවා ඒ ප්‍රතිඵලය ඒක තමයි මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක කියලා. ඉතින් ඒ කාලේ ඉතින් හිතුන්නේ නැහැ ලොකුට, පුංචිනේ ඒ ලෙවල්ස් ගැන එහෙම හිතුන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඊළඟට තියෙන කඩේම ඕ ලෙවල්, ඊට පස්සේ ඕ ලෙවල් රිසල්ට්ස් ආවට පස්සේ යටයි වීකක් අත්තට පස්සේ යන එතනින් පස්සේ හිතන ආය ලෙවල් මම මෙහෙම කරනවා කියලා. ඉතින් ඔව්, ඒ කඩේම තුනම ඒ විදිහට සාර්ථකව ජය ගන්න පුළුවන් වුණා. විශිෂ්ටත්වයේ තුන් පින්මක්. අපි රශ්මිකේ තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරමු. කොහොමද දැන් මේ දවස්වල මම හිතන්නේ ඇහැලියගොඩ ජාතික පාසලේම ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. ඔව්, ඇහැලියගොඩ ජාතික පාසලේම ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. මොනවද උගන්වන විෂය දහලා? මගේ විෂය දහලා නම් කෘෂිකර්මයේ විෂය. මම ඇහුවේ මොකද්ද ඉස්සර? මොනවද ඉස්කෝලේ කරන්නේ කියලා නේ? පළවෙනි දේ ඉස්කෝලේ කරන්න මොනවද ඉතින් මං ගියා උගන්වන්න. හොඳයි. සත්මත් මේ දුව අධ්‍යයන තුනකින් ජීවිතේට අපිට ලොකු පාඩම් කියලා දෙන චරිතයක්. මොකද හිතන්නේ? ඇත්තටම මේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ගමන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. ඉතින් ඒක විශාල සතුටක්, සන්තෝෂයක්, ඒ වගේම ජයග්‍රහණයක් කියලා හිතෙනවා. මොකද මිනිස්සු පලා යන්න උත්සාහ කරනකොට රශ්මි දිනන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඒක හිතා ගන්න බැරි. සහ මේ දැන් මම නම් හැම වෙලේ අපි දෙන්නා තුන් දෙනාම හැම වෙලේම කිව්වේ මේක දිනන්න ඕන කියලා. කවදාවත් මේ ඒකෙන් පස්සට යන්න විදිහේ ආකල්පයක් හැඟීමක් නිකමටවත් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක එයා හරියට ග්‍රහණය කරගත්තා. එතන තමයි මේකේ වඩා වැදගත් දේ තියෙන්නේ. අම්මලා තාත්තලාට මොන වුණා තිබුණත් දරුවන්ට මේක ග්‍රහණය කරගන්නත් අමාරුයි, වැඩ කරගන්නත් අමාරුයි. ඒකත් අපි තේරුම් ගන්න ඕන. හැබැයි ඉතින් අපි පීඩනයක් ගෙනාවේ නැහැ, ආතතියක් ගෙනාවෙත් නැහැ. අපි සමබරව ගියා. මොකද රශ්මි කියන්නේ මේ ඒක අධ්‍යාපනය පැත්තෙන්ම ගිය කෙනෙක් විතරක් නෙමෙයි. යාට පුළුවන් අපි උත්සාහ කරන සමබරව යන්න. මං හිතන්නේ මේ සමබර ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් තමයි මේ ඇවිත් තියෙන්නේ. චරිතයක්. ඒක ලොකු සතුටක්. මොකද ඒ චරිතයේ බිහිවීම තමයි මගේ තියෙන සතුට. ඒ ලෙවල් ප්‍රතිඵලෙම නෙමෙයි. ගෙදර මහා කන්ද මේ අප්පච්චි. එහෙම නෝට ගෙදර මහා පිරිත් පුත තමයි අම්මා. අපේ ජීවිත කතා හැමදාමත්ම ලියන්නේ අම්මලා. කොහොමද ඉතින් ඇහැලියගොඩ ජාතික පාසලේ වුණාට මම දැන් මේ දුවගේ ඉදිරි වැඩ කටයුතු ගැන හිතලා දැන්ම විශ්‍රාම අරන් ඉන්නේ. තව මාසයක්වත් නැහැ අරගෙන. සංගීත විෂය. ඔව්. අම්මලා කියන්නේ කොහොමත් අම්මලා තාත්තලා කියන්නේ ජීවිතේ දරුවෝ වෙනුවෙන්ම කැප කරන උදවියනේ නේද? දැන් මේ රශ්මිගේ අම්මා සංගීත විෂයනේ ඉගැන්නුවේ. සංගීත විෂය. ඒ ආභාෂය ඇවිල්ලා තියෙනවා. එහෙම වෙන්න ඕනේ නේද? නේද නේද? දැන් මේ අපිට ලස්සන ජීවිත කතා තියෙන අදාළවන්ත වීදිය ඇතුලේ මේ පෝරාව කොහොම ලෙන්ගතුකමින් බෙදා හදා ගන්න එකතු වෙන්නේ. රශ්මි නිමේෂා කියන්නේ හැකියාවන් රසක් කරපින්නාගෙන ඉන්න චරිතයක්. ආවද අපි ලස්සන ජීවිතයක්? ලස්සන රසින් කරන්න පුළුවන් නේ. හොඳයි. අපි ආවමු. සම්පත අම්මා
තැන තැන්වලදී අපිට හුස්මක් වෙන්නේ අම්මයි තාත්තයි. නිමේෂ මේ ඔය තරම් හයියක් ආවේ කොහොමද ජීවිතේට? මම හිතන්නේ ඕනම කෙනෙක්ට මොනහරි දෙයක් නැති වෙනකොට ඊට වඩා හොඳ දෙයක් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේ හයිය වෙන්නේ නැති මට ලැබුණ හොඳම දේ. ඒකට හේතුව වෙන්නේ මගේ අම්මිය අප්පච්චි අක්කි. ඒ තුන් දෙනා තමයි මං හිතන්නේ මේ හයිය හිතේ අයිතිකාරයෝ. පුංචි කාලේ ඉඳන් එහෙම වෙනසක් දුකක් මුකුත් දැනෙන්න දුන්නේ. ඉතින් ඒවත් එක්ක මං හිතන්නේ මේ හයිය හිත ලැබුණා. ඉතින් මාත් හිත හයිය කරගත්තා, ශක්තිමත් කරගත්තා. මොකද මුකුත් නෑ කියලා, බෑ කියලා ඒ ගැනම හිත හිත දුක් වෙවි හිටියොත් අපිට ලැබෙන දෙයක් නෑ තවත් පහළට යනා මිසක්. ඉතින් ඒ නිසා මාත් රිදෙන තැන්වල රිද්ද ගන්න නැතුව, වැටෙන තැන්වල වැටෙන්න නැතුව ජීවිතයට ශක්තිමත් මුහුණ දෙන්න පුරුදු වුණා. රශ්මි, ජීවිතයට ඒ විදිහට ශක්තිමත් මුහුණ දෙනකොට අර කලින් ගීතය අහද්දී අම්මගේ ඇස්වල කඳුළු. රශ්මි කියනවනේ, රශ්මිට හයියක් එන්නේ අම්මයි තාත්තයි අක්කේ කියලානේ. මට අම්මව මේ වෙලාවේ අපහසුතාවයට පත් කරන්නේ. නමුත් මට අම්මගෙන් අහන්න හිතුණා, අම්මලා ජීවි අම්මලා තාත්තලා දරුවන්ගේ ජීවිතේට හයියක් වෙනකොට මෙච්චර හිත හයිය දුවෙක් ලැබෙන එක ගැන මොකද හිතන්නේ? මතරි අමාරුයි මේ වෙලේ කතා කරන්න. අපි තාත්තා කතා කරා. විනා වෙලා ජීවිතේ දිහා බලාගෙන හිත ඇතුලේ ගොඩක් තියෙන දේවල් තියන් ඉන්නවා. ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙන්නේ. දැන් මේ මෙයා හරි ලස්සනට ජීවිතේ සම්බර කර ගන්නවා, දරා ගන්නවා. සහ දිනනම ජීවිතේ. අපි කොහොමද එයාට ලැබෙන්නේ කියන්නේ? ඇත්තටම මේ හයිය ලැබෙන්නේ අපට ලැබිච්ච වේදනත් එක්ක. ඒක රහසක් නෙවෙයි.
ඒක තව කෙනෙක් දැනගන්න ඕනවා. ඒක කියන්නේ නැතුව මේ ඒක මම නරක විදිහට ආවර්ජනය කරනව නෙවෙයි. ජීවිතේ යම් ප්‍රශ්නයක් කෙනෙකුට ආපුවාම අපි ඒ කෙනාව සියලු දෙනා එකතුලා ගොඩ දාන්න උත්සාහ කරනවා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. ඉතින් බොහෝ තැන්වලදී අපිට රිදුණා. ඒ රිදෙන හැම තැනකදීම මට හිතුණා කවදා හරි මේකට උත්තරේ දෙන්න ඕන දැන් නෙවෙයි. මම අනාගතේ කවදා හරි උත්තර දෙනවා කියලා. ඒ රිදිච්ච හැම තැනකදී මම හිතුවේ ඒක. මේක කාලයත් එක්ක මම විසඳන්න ඕනේ කියලා. ඒ දේ එතකොට ඒකට මේ අපිට උදව් කරපු පිරිසක් ඉන්නවා. එතකොට ඒ උපදේශුත් එක්ක මේ අර රිදිච්ච තැන් මං හිතන මිනිස්සුන්ගේ ජීවිත ගොඩනැගින් මේ රිදෙන තරමටද කියලා මට මන්දන්නේමට හිතෙනවා. ඉතින් මට ඒ රිදෙන හැම තැනකදීම මම හිතුවේ කවදා හරි මට කාලයත් එක්ක උත්තරයක් දෙන්න පුළුවන් නම් මං මෙයා ශක්තිමත් කරන්න ඕනේ කියලා. එතනින් තමයි ඒ කඩේම් ටික අපි දන්නවා. මෙන්න මේ දැන් ඉස්කෝලේ යන්න ඕනේ, ඉස්කෝලේ යන්න විදිහක් නැහැ, ඊළඟට විවිධ ගැටලු තියෙනවා. නමුත් අන්න ඒ තැන්වලදී අවශ්‍ය පියවර ගන්න උනා මේ රිදීගෙන ගිය ගමනක්. මේක රිදිච්ච තැන් ගොඩයි මේ අද සතුට වෙනවා වගේ. ඇත්ත දියමන්තියක් වටිනාකම උපදමන්නේ දියමන්තිය රත් වෙන තරමට කියලා අපි කතාවක් අහලා තියෙනවා. එකම දේ මේ රශ්මි මේ මුල ඉඳලා මේ කතාව දන්නවනේ දැන් රශ්මි නේ. හැමදේම මේ රිදෙන තැන් සියල්ල දැනගෙන තමයි අපි ජීවිතේ මුල දෙන්නේ. අපි ඔබට කියන්න ඕන කාරණයක් රශ්මිත් එක්ක අපි කතා කරනවා. අද රශ්මිගේ පවුලත් එක්කම අපි ආලවන්ත විදියේ මේ විදියට ජීවිත ගැන කතා කරනවා. පොමලෙන් ගතු කරමින් දුටු සැනින් රශ්මිට තියෙන කාරණා පිළිබඳ අපි කියන්නම්. ඇයට දෑත් දෙක අහිමි, එක් පාදයක් අහිමි. හැබැයි වම් පාදයෙන් ඇය උසස් පෙළ විභාගය ලියලා තියෙනවා. ඒ උසස් පෙළ විභාගයේ ඇය ලබාගත් ඒ විශිෂ්ටත්වය අපි දකිමු මෙන්න මේ විදිහට. මේ ප්‍රතිඵල ආ මොහොත නේද රශ්මි අපි දකින. ඔව්. උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථ තුනක් වාණිජාංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ 156 වෙනිය ඒ සියල්ල අකුරු කරන්නේ මෙන්න මේ විදිහට. ජාතික රූපවාහිනිය මේ වෙනකොට ජාතික ප්‍රවෘත්ති වාර්තාකරණය මිලියන 1.6ක් මේ වෙනකොට බලලා තියෙනවා. ඇගේ ජීවිත කතාව අපි ජාතික වටිනාකමක් ඇයට හිමි කර දුන්නා. මොකද මේ වටිනාකම ඇයට හිමි කර දිය යුතුමයි. එනිසා අපි ඇය පිළිබඳ කතා කරන, ලෝකයට කතා කරන්න උත්සාහ කරන මොහොතක් සියල්ල තියාගෙනත් ජීවිතය අතාරින මිනිසුන්ට ඇය ජීවිතය කියලා දෙනවා. ඒක තමයි ලොකුම දේ. අභියෝගවලට අභියෝග කරන දිරේ දියණියක් නේ. ඒ දිරේ දියණියට ශක්තිය වෙන මහා පර්වතයගේ පවුල බවට පත් වෙලා තියෙන. ඒ පවුලේ ශක්තියත් එක්ක ඇය හරි ලස්සන ගමනක් යන. මුළු රටකට ලෝකයට ඇය ආමන්ත්‍රණය කරන්නට හැකි මහා ශක්ති සම්පන්න දියණියක් බවට පත් වෙලා තියෙන. අද රශ්මිගෙන් පුංචි නංගිල මල්ලිලා රසකට මහා පුදුම ආදර්ශයක් දෙන්න පුළුවන් කම තේරෙනවනේ වසන්ත. නංගිලා මල්ලනේ අපිටත් එක්ක. අනිවාර්යයෙන්ම. මේ අම්මා කතා කරමුද? හරි, අපි අම්මත් එක්ක තව ටිකකින් කතා කරමු. අශ්මිට තියෙනවනේ හරි ලස්සන හැකියාව, හරි ලස්සන කටහඬක් තියෙනවා, ලස්සනට සින්දු කියන්න පුළුවන්. අර සින්දු කියන්න පුළුවන් වුණාට හැමෝටම ඒ රසය දැනෙන්නේ නැහැ නේද? රශ්මි කියනකොට ඒක අපිට දැනෙනවා. සංගීත විෂයට කොහොමද යමුනේ? අම්මා සංගීත කරපු නිසාම. ඔව්, අම්මි මියුසික් ටීචර් කෙනෙක්. ඉතින් අම්මිට තියෙන හැකියාවත් එක්ක මට ඒක උපතින් ලැබෙන්නේ නැති ඒ හැකියාව. ඉතින් ඔව්, එහෙම තමයි ඒ හැකියාව ලැබුණේ. ඊට පස්සේ මම ඕලෙවල් වෙනකන් මියුසික් ඉගෙන ගත්තා ඉස්කෝලේ. ඊට අමතරව මම 6-7 විතර ඉන්නකොට මගේම ගීත නිර්මාණය කරා. ඒකට ලොකුම දායකත්වය කියන්නේ සංකල්පය පව අප්පච්චිගේ. ඉතින් අප්පච්චි තමයි හැමදේම හොයලා බලලා, ඉතින් රෑට මියුසිකල් ප්‍රෝග්‍රෑම්ස් එහෙම බලලා මියුසිෂියන්ස්ලා කවුද ඒ දේවල් හොයාගෙන හැමදේම ඒ ටික කරේ අප්පච්චි. ඒ ටික ගොඩ නැගුවේ. ඉතින් මගේ පළවෙනි ගීතය පටිගත කරේ මට අවුරුදු 13 එක පද රචනය කරේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්. සංගීතවත් කළේ නවරත්න ගමගේ අංකල්. ඉතින් ඒ විදිහට පටන් ගත්ත ගමනේ
මගේ ගීත පහක් විතර මේ වෙනකොට ගායනා කරලා තියෙනවා. ඊට අමතරව ඒක පුද්ගල ගී ප්‍රසංග පහක් විතර පවත්වලා තියෙනවා. ඉතින් ඒවටත් දායක වුණේ මට ශක්තියක් වුණේ සංගීත ලෝකේ දැවැන්තයෝ ප්‍රවීණයෝ නම් කීපයක් මතක් කරන්න. දර්ශන රන්දිසා නායක අංකල්, නදීක ගුරුගේ අංකල්, නවරත්න ගමගේ අංකල්, නාලක සජී ජයසිංහ අංකල්, දුමාල් වර්ණකුල සූරියස, රෝණි අයියා, ඔවගේ ලොකු පිරිසක්, දැවැන්තයෝ පිරිසක් හයියක් වුණා. ඉතින් එයාලගේ ආශිර්වාදය, ආදරය, ඒ හැම දේත් එක්කම මගේ ගමනට ලොකු ආලෝකයක් ලැබුණා කියලා මං හිතනවා ඒ දේවල් තුළින්. එවැනි පිරිසකගේ ගුරුහරුකම් ලබන්නත් ලොකු වාසනා බලයක් තියෙනවා. ඒ වාසනා බලය කරපින්නගෙනනකොට මේ දැන් ඇත්තටම මේ දුවට මේ තරම් සංගීත හැකියාවක් තියෙනවා කියලා අම්මා අඳුරගන්නේ කොහොමද? ඒක මුලින්ම මට හොයාගන්න බැරි වුණා. ඒත් මෙයා ටික ටික ඉතින් ලොකු වෙද්දී මම සින්දු කියන ඒවා අහගෙන මෙයා සින්දු කෑලි කියන්න ගත්තා. එතකොට මට තේරුණා මෙයා යම් දවසක හොඳට සින්දු කියයි කියලා. එතකොට ඒ කාලේ ඔය කියන්නේ ඉස්කෝලේ වැඩ කරන කාලේ. ඉස්කෝලේ වැඩ කරන කාලේ. ඉතින් චූටි කාලෙත් අපි හතර දෙනාම රැයට කරන්නේ මේ මන්සර් පිනාව ගහනවා. එතකොට ඉතින් මොන හරි සින්දුවක් කෑල්ලක් කියලා හැම තමයි දුව නිදි කරවන්නේ. මොකද එයා සතුටින් නින්දට යනවනේ එතකොට. ඉතින් ඒ වගේ ඉඳලා පස්සේ ඉතින් මෙයා සින්දු කියන්න ගත්තා. නිතර ඇහෙන සින්දු කියන්න ගත්තා, මගෙත් එක්ක සින්දු කියන්න ගත්තා, අක්කිගෙත් එක්ක කියනවා. එහෙම එහෙම කරලා මෙයා ඉතින් ඉස්කෝලෙනුත් මගෙන් නෙමෙයි එතකොට වෙනම ටීචර් කෙනෙක්ගෙන් ඉස්කෝලේ ඉගෙන ගත්තේ මියුසික්. ඉතින් එහෙම කරලා මේ අද ඒ වගේ සින්දු ටිකක් කරලා තියෙනවා ඉතින්. දමිගමත් මේ දැන් අපි මෙහෙම හිතමුකෝ සින්දුවක් අහමු. මේ මට හිතුණා මේ අපි ගීතයක් අහමු. රශ්මි ගෙම ගීත පහක් රචනා වෙලා තිනකොනේ මේ මියුසික් නැතුව අපි පුංචි පද හතරක් කියමු රශ්මි ගෙම ගීතයක. පළවෙනි. ඔව් මම මුලින්ම ගායනා කරපු ගීතේ චුට්ටක් පොඩි කෑල්ලක් කියන්න. සුදුසු කෙනෙක් නැත්නම් තනි මග යන්නේ බුදු හිමි දෙසුවා අත්තල නැතිදා දෙපා වාරුවෙන් දුරු කතර ගෙවන්නම් දුරු කතර ගෙවන්නම්. රශ්මිගෙම ගීතයක් නේ. වචනයි වෙනවා අපිටනේ. ඔව් වචනයි වෙනවා. අපි ඒ නිසා ඉක්මනටම මතක් කරන්න ඕනේ සංජීව අපි. සංජීවත් මතක් කරනම ලස්සන ගීතයක් අහමු. අපි ආ ලස්සන ගීතයක්. Today
අලවන්ත වීතිය අද බොහොම සුන්දර ලෙංගතුකමින් බෙදා හදා ගන්නට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා ඔබ හොඳ ආකාරම දන්නවා. රශ්මි නිමේෂා මේ ජීවිතේ අපිට බොහෝ දේවල් කියලා දෙන චරිතයක්. බොහොම සියුම්ම ජීවිතේ දිහා බලන්න පොඩි කාලේ ඉඳන්ම උත්සාහ කළා. රශ්මි අපි කිව්වනේ දැන් මේ ජීවිතේ හයියාකුවේදී අපි කතා කරා. අපිට සමහර වෙලාවට මේ පැන්සල් අතර අරන් අපි ලියන චරිත පෑන අතර අරන් අපි ලිව්වා. රශ්මිට එහෙම තිබුණේ නැහැ පොඩි කාලේ ඉඳන්ම. කකුලෙන් තමයි පටන් ගත්තේ පාදේ. කතා කරමුද අපි ජීවිතය ගැන? මට මුලින්ම අපි අභියෝගී කියනටත් වඩා ඒක අම්මිට අපච්චිටයි. මොකද මං චූටි නිසා. අම්මිට අපච්චිටයි මුලින්ම අපි ආපු අභියෝගය වෙන්න ඇති කොහොමද ලියන්නේ කියන එක. ඉතින් අම්මි අපච්චි කියලා තියෙනවා පෙර පාසල් ගුරුවරියක් ගෙදරට ගෙන්නලා ටික කාලයක් උගන්නලා තියෙනවා. ටීචර්ගේ නම කාන්ති ටීචර්. ඉතින් එතකොට ටීචර් ගෙදරට ඇවිල්ලා ඔය එක එක පොඩි පොඩි ක්‍රියාකාරකම් කරලා තියෙනවා. කොලාලවන ඒවා, කොළගුලි කරන ඒවා, ඒ වගේ දේවල් කරද්දී මාත් ඒව බලාගෙන කකුලෙන් පොඩියට පොඩියට ඒව කරන්න හුරු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මට එහෙම ලොකු මතකයක් නැහැ. ඒ හුරුවත් එක්ක වෙන්න ඇති පෑන පැන්සල් කකුලට හුරු වුණේ. ඉතින් ඒ පටන් ගත්ත තැන ඉඳන් දැන් අවුරුදු 13ක් 15ක් වෙනකන් මම කකුලෙන් අකුරු ලියනවා. ඉතින් දැන් මට ඒක පුරුදු වෙලා සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ජීවිත සමහර තැන්වල අපේ වචන නැතුව නිහඬ වෙන තැන් තියෙනවා නේද? මම මේ කල්පනා කරේ අපිට බැරි කොයිතරම්නම් දේවල් රශ්මිට පුළුවන්. අපිට නැති කොයිතරම්නම් දේවල් රශ්මිගාව තියෙනවද? අපි හිතන්නේ නැති කොයිතරම් දේවල් රශ්මිට මේ ලෝකෙට දායාද කරන්න පුළුවන් වාසනාවක් තියෙනවද? දැන් රශ්මියේ අභියෝගයට මුහුණ දෙනකොට අම්මයි තාත්තයි කොහොමද මේක ජීවිතයේ දුවට ඉදිරි ගමනට ශක්තියක් වෙන්න යොදා ගත්තේ? තාත්තා මම හිතන්නේ ඔය ඉතින් පුංචි කාලේ නෑ ඉතින් තාත්තගෙන් අදහස් ගත්තත් කවන්නේ නෑ. ඉතින් පුංචි කාලේ මේ අපිටත් ඇත්තටම ඉතින් හිතාගන්න බෑ මෙයා කොයි විදිහට ලියයිද කොහොම ඇවිදීද කිසි දෙයක් හිතාගන්න බෑනේ. අලුත්ම අත්දැකීමක්නේ. ඒක නිසා අපි මේ ටීචර් කෙනෙක්ගේ දෙට්ට ගෙන්නලා තමයි මුලින්ම පෙර පාසල් අධ්‍යාපනය දුන්නේ. ටීචර්ත් ඉතින් හරි කැපවීමෙන් ටීචර්ත් ඉස්සල්ලාම ඒකට ඔව් ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ ඒකට එයාටත් මූණ දෙන්න හිතාගන්න බැහැනේ ඉතින්. ඒක නිසා පස්සේ ඉතින් අපි කිව්වේ ලොකු දෙයක් නෙමෙයි ටීචර්ට කැමති විදිහට මෙයාට ක්‍රියාකාරකම් කරන්න අකුරු ගන්න එකම නෙමෙයි ඒ අනික් වැඩ ටික කරලා ඊට පස්සේ අපි අකුරු කියා දෙමු කියලා. ඉතින් ටීචර්ත් හරි කරුණාවෙන් හරි ආදරෙන් ඒ දේ දුවට කියා දුන්නා. ඉතින් මෙයා ටිකක් ඒ දේ කරනකොට ටීචර් දැනුණා ඒ වැඩ ටික අල්ලගෙන යයි කියලා. ඉතින් අපිත් ඒ දවසට කරන්නේ ගෙදර උදෙන්ම උයලා ඔක්කොම ඒ වැඩ ඉවර කරලා
අපිත් මේ අත් එක්ක බිම වාඩි වෙලා අපිත් ඉන්නවා. එතකොට ටීචරටත් හොඳයිනි, ටීචරටත් තනියක් නැහැ. දුවත් ඉතින් වටපිට බලනවා අපි හොයන නිසා. ඉතින් අපිත් බිම වාඩි වෙලා ඒ වෙලාව ගත කරනවා ඒ විදිහට. ඉතින් මෙයා කොහොම හරි පැන්සලට ටීචර් පැන්සලෙන් ලියන්න ගන්නකොට මෙයා ළඟ පැන්සලක් තියලා තිබහම මෙයා කකුලෙන් එක ගන්නවා. එතකොට ඒ දේ බලාගෙන ඉරි කෑලි අඳිනවා. ඒවම කරනකොට ඉතින් අපිට ලොකු සතුටක් දැනුණා, කකුලෙන් හරි ලියයිනේ කවදා හරි කියලා. ඉතින් අද ඒකේ විදිහට මෙයා ඉෂ්ට කළා. අර මේනකා මේ හිත ඇතුලේ බොහෝ දේවල් තද කරගෙන ජීවිතය රිදෙන තැන් ලෝකෙට පෙන්නන්න නැතුව ඒවා පපුතුරේ තියාගෙන ජීවිත ශක්තියක් කරගත්තනේ තාත්තා. එහෙමනේ. ලෝකෙට කියන්න බෑ. හැබැයි අපිට රිදෙන තැන් තියෙනවා. අපි ඒවා හදවතේ දරාගෙන දුව නැතෙන්ට ගෙන යන්න ඕන කියන ශක්තිය තිබ්බා. ඔව්, ඒතරු දැන් මොන්ඩිසෝරි තීජරි කතාව දුවත් තීජ පළවෙනි දවසේ ඇවිල්ලා ඇවිලා මේ සර්බේ මං කොහොමද උගන්නන්නේ කියලා මං කිව්ව. ටීච උගන්නන්න එපා, මොන්ඩිසෝරි කරන ක්‍රියාකාරකම් ටික ටීචර් කරන්න රශ්මි බලා ඉඳී කියලා. ඊට පස්සේ කාලයක් ඔහොම කරනකොට තමයි මෙයා ඒකට හුරු වුණේ. ඉතින් අන්න ඒ වගේ මේ සමහර ඒවා මේ පරීක්ෂණ විදිහට තමයි කරන්න උනේ. මොකද මේ ඒකට ක්‍රමවේද තිබුණ නැහැ. මොකද අලුත් මේ ඒකට කොයි ක්‍රමයකටද යන්නේ කියලා තිබුණ නැහැ. රශ්මිගේ ජීවිතේ ගොඩක් ඒවා තිබුණේ අර අපි මේ අත්දැකීම් අපි හිතන දේ කරලා ඒක වෙනස් කර කර වෙනස් කර කර අපි එතනින් තමයි උඩට ගියේ. ඊට පස්සේ මට හිතුණා මේ මෙයා දැන් රශ්මි සමාජෙට නැහනේ. දැන් මම කියන්නේ ඉස්සර කියනවා දැන් රශ්මිට හයියෙන් කතා කරන්න බෑ, හිමින් තමයි කතා කරන්නේ. ඒකට හේතුව තමයි මෙයා සෙල්ලම් කරලා නැහැ. දැන් වෙන ළමයෙකුට නම් බෝලේ ගහන්න කියලා උඩින් එවන්න කියලා හරි කලගෙඩියක් අරගෙන නැත්තලා හරි හයියෙන් කතා කරනවා. එහෙම කරලා නැහැ. ඒ නිසා ඒ නිසා වොයිස් එක තිබුණ හරි අඩුවට ඒක හඬ තිබුණේ හරියට. ඉතින් අන්න ඒ වගේ ගැටලු තැන් තියෙනවා. ඉතින් එහෙම අපිට සිද්ධ වුණේ පරීක්ෂණ කරගෙන යන්න තමයි. ඒකේ ප්‍රතිඵල තමයි තියෙන්නේ. පරීක්ෂණ වල තියෙනවනේ මේ අමුතු රහක් තියෙනවා. මේ ප්‍රතිඵලය ආවම තව එකක් කරනවා, ඒ ප්‍රතිඵලය ආවම තව එකක් කරනවා. ඔහොම තමයි ගියේ. එතකොට මේ සම්පූර්ණ සැලැස්මක් තිබුණා. හැබැයි ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕනේ කියන මතේ අපි හිටියා. අපි සියලු දෙනාම හිටියා ශිෂ්‍යත්ව පාස් කරන්නම ඕනේ කියලා. ඒකට වැඩ කළා. ඒක පාස් වුණා. එතනින් පස්සේ ඉතින් මේ සමාජගත වුණා. පස්සේ ගියා ඉස්සරහට. දැන් රශ්මීට යම් කිසි දේවල් වල අහිමිවීමක් තියෙනවා. නමුත් ඒ අහිමිවීම ජීවිතේ ඊට වැඩි හිමිවීම වලින් රශ්මී පුරවගෙන තියෙනවා. දැන් මට මේ රශ්මීගේ අම්මයි තාත්තයි රශ්මීට ශක්තියක් වෙන දිහා බලාගෙන ඉන්නකොට මේ කතාව අහනකොට අසන්ත මට සමාජයේ ඉදිරියේදී අපි දකින දේවල් ගැන මතක් වුණා. දරුවන්ගේ පුංචි පුංචි අඩුපාඩුකම් දැකලා දෙමාපියෝ දරුවන්ව දාලා යනවා. නිවාසවල දරුවන්ව තනි කරනවා. තවත් සමහර ආර්ථික අර්බුද හමුවේ දරුවන්ව ගඟට විසි කරලා යනවා. මහපාරේ තනි කරලා යනවා. එහෙම සමාජයක රශ්මිව ජීවිතේ බරක් කර නොගෙන රටට රශ්මිව බරක් නොවන විදියට මේ ආදරණීය අම්මයි තාත්තයි රශ්මිය ගොඩනගලා තියෙනවා. ඔව්, දැන් මෙතන තියෙන ලොකුම දේ තමයි අර කියපු කාරණා ටික රශ්මිට සමහර දේවල් අහිමි වෙනවානේ. හැබැයි ඒක වාර ගාණක් නැහැ. මම අම්මත් එක්ක මේ කතා කරද්දිමට හිතුණා රශ්මි අපිටත් වඩා හරියට මේ ශක්තිමත්, මනස ශක්තිමත්. අනිත් ළමයි දුවලා පැනලා නටලා සෙල්ලම් කරනකොට රශ්මිට ඒ දේවල් අහිමි රශ්මිනේ. හැබැයි වාර ටික දැනෙන්නේ නැහැ. කොහොමද එහෙම හදාගත්තේ? එච්චර තද හිතක් කියන්න බෑ. දරා ගැනීම කොහොමද හදාගත්තේ? මං හිතන්නේ පුංචි කාලේ ඉතින් මට මේ සිටුේෂන් එක මොකද්ද මේක එහෙම ඉතින් තේරුමක් නැහැනේ. හැබැයි ඉතින් ටික ටික ලොකු වෙනකොට මං හිතන්නේ මට ඒ අවබෝධය ලැබුණා ඔය නික් විජිසික් ජෙසිකා කොක්ස්ලා ගැන. මම ආටිකල්ස් එහෙම අමිය අප්පච්චිට පෙන්නනවා. ඉතින් ඒවා කියවනවා. ඒවත් හේතුව උදව්වක් වෙන්න ඇති. ඉතින් ඒ වගේම දැන් මං ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු ඉස්කෝලේ ගත්තා, දෙල්ලොලු කනිෂ්ඨ විද්‍යාලය. ඉස්කෝලේදී මගේ ටීචර්ස්ලා, මගේ යාළුවෝ
එයාලා කොයි වෙලාවකවත් මාව තනි කරේ නැහැ. ඉතින් යාළුවෝ සෙල්ලම් කරන්න යද්දී මාවත් එක්ක යනවා. පුළුවන් විදිහට දුවලා පැනලා සෙල්ලම් කරනවා. ඉතින් මට මතකයි එකේ ශ්‍රේණියේ පන්ති භාර ටීචර් රත්න ටීචර් මාව වඩාගෙන දුවනවා ළමයි සෙල්ලම් කරද්දී. ඉතින් ඒ වගේ අර ඒ කවුරුත් මාව තනි කරේ නැහැ. ඔයා වෙනස් කියලා එහෙම අසාමාන්‍යයි කියන දෙයක් දැනෙන්න දුන්නේ නැහැ. ඉතින් ඒ දේවල් එක්ක මං හිතනවා හිත හයිය වුණා කියලා. ඉතින් ලොකු වෙනකොට තේරෙනකොට මම ඉතින් එතකොට මට පුළුවන් දරා ගන්න, මට පුළුවන් මගේම හිත හදා ගන්න. ඉතින් ඒ විදිහට කරලා මං හිතන්නේ ඔව් කොහොම හරි හිත හයිය කරගෙන ජීවිතයට මුහුණ දෙනවා. අම්මටයි තාත්තටයි අක්කිටයි පේන්නේ නැතුව තනියෙන් අඬපු වෙලාවල් තියෙනවද? නැහැ කියන්න බෑනේ. ජීවිතේ සමහර තැන් අපිට හදවතට දැනෙන සංවේදී තැන් ඔබට මට අපි හැමෝටම තියෙනවා. හැබැයි රශ්මිගේ ජීවිත කතාව ඊට වඩා වෙනස්. ඇගේ ජීවිතේ බෙදා හදා ගන්න තව අපිට මිනිත්තු කීපයක් තියෙනවා. ඊට කලින් රශ්මි නිමේෂා මෙවර අධ්‍යන සස්පෙළ විභාගයේ වාණිජ අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ 156 වෙනිදා වම්පාදෙන් තමයි ඒ විභාගෙට ලියන්නේ. ලංකාවේ දරුවන් තමන්ගේ දෑස් වලින් විභාග ලියනකොට රශ්මි ලියන්නේ තමන්ගේ වම්පාදෙන්. ඇයට තියෙන එකම ශක්තිය වම්පාදේ පමණයි. හැබැයි ඇයටත් හිමි වෙන්නේ අර දරුවන්ට වගේම ඒ ප්‍රශ්න පත්‍රයේම තමයි. ඇය එයින් විශිෂ්ට සාමාර්ථයක් අරගෙන ජාතික රූපాయනයට එනකොට ජාතික රූපాయනය ඇය මේ විදිහට කෘතගුණ වේදීව පිළිගන්න සූදානම්. එනිසා ඇයට ශක්තියක් වෙන්නට විශේෂයෙන්ම අනුග්‍රාහක හිතවතුන් පිළිබඳව අපි කතා කළ යුතුයි. ඔවුන් ඇයට ශක්තියක් වෙන්නට ඇයට උදව්වක් කරන්න ඕනේ කියන ගෞරවණීය අරමුණෙන් තමයි අපිට මේ දේවල් ලබා දුන්නේ රශ්මිට දෙන්න කියලා. හොඳයි, අපි මේ මොහොතේදී මතක් කරන්නම් අපිට අනුග්‍රාහක ලැබුවා ආයතන පිළිබඳව. ඒ වගේම තමයි ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්නවා අජන්ත සෙනරත් මහත්මයා. ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාට එන්න අපි රශ්මිට හිමි ත්‍යාග ලබා දෙමු. විශේෂයෙන්ම ඊවිස් ආයතනය ඇගේ අධ්‍යාපන ඉදිරි කටයුතු සඳහා ටැබ් එකක් අපිට ලබා දෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපි ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සංජීවන කුමාර මහතාගේ කාර්ය සිටු මංශය. ඒ වගේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉන්දික මාසිංහ මහතා කතා කරනවා. අපි ඇයට හිමි ත්‍යාග අපි ලබා දෙමු රශ්මිට. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්තුමාටින් අජන්ත සෙනරත් මහත්මයාට ඊවිස් ආයතනයෙන් තමයි ඇයට හිමි මෙම තාත්තාට අපි ලබා දෙමු. ඒ වගේම තමයි අපි CBL මංචේ ආයතනය, ඒ වගේම සම්පෝස ආයතනය වගේම ජලංකා gift voucher අපි රුපියල් 10,000ක tag voucher අපි ලබා දෙලා තිබෙනවා. එයත් අපි මේක ලබා දෙනවා. ඒ වගේම CBL සමපෝසා CBL මංචේ අනුග්‍රහකත්වය අපි ලබා දෙන්නේ. එන් අනතුරු අපි මතක් කරමු. සමගිය සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා මුදල් තියාගෙන ලබා දෙනවා. ඇය වෙනුවෙන් විශේෂයෙන්ම රුපියල් 25,000ක මුදලක් ඇය වෙනුවෙන් පරිත්‍යාග කළා. ඒන්තලයි අපි ලබා දෙන්නේ. සමගිය සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා ජනිත් ආරච්චිගේ මහත්ම ලබා දුන්නා. ඒ වගේම CBL ආයතනය ලබා දෙනවා. සම්පෝසා අනුග්‍රහකත්වයේ අපි ස්තුතිවන්ත අපි අධිශිරතුමත් එක්ක වචනය කතා කරමු මේ අවස්ථාවේ. අධිශිරතුමනි අපි ජාතික වගකීමක් අපේ ජාතික රූපයෙන් මේ මොහොතේ ඉටු කරන්නේ. ඒ පිළිබඳව අපි කතා කරමු. ඇය ලෝකෙට අපිට රටට පණිවිඩයක් කියනවා. ඔව්, ඒ පණිවිඩය මම හිතන්නේ මේ මට මේ රශ්මිගේ දක්ෂතාවයට වැඩිය දකින්න මම විශාල ආදර්ශයක් හැටියට ඒක ඉගෙන ගන්න අනිත් ළමයින්ට වගේ මට හිතෙන වැඩිහිටියන්ටත් මහා විශාල ආදර්ශයක් කියලා. කියන්නේ කිසිම දෙයක් බාධාවක් නෙවෙයි කියන එක අය ඔප්පු කරලා පෙන්නනවා. අනිත් එක මට මේ වඩාත්ම සතුටු තත්ත්වය ඇති වුණේ මේ ඇගේ තියෙන මේ බහුවිධ දක්ෂතාවය. ඉතින් මම හිතන්නේ දැන් අපි සමහරලාට මේ සියලු දේ අංග සම්පූර්ණ අයත් මේ තරම් දස්සකම් දක්වන්නේ නැහැ නේද? ඒ හින්දා මම හිතන රශ්මි ඔයා මේ ගොඩාක් ඉස්සරහින් ඉන්නේ අපි ඔක්කොටම වැඩිය. ජීවිතේ සෑහෙන දයගෙන තියෙනවා ඉදිරියටම යන්න කියලා රූපණ සංස්ථාවනේ මම ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අධ්‍යක්ෂණ අවතුමනි අජන්ත සිනාත් මහත්මයාට. ඒ වගේම තමයි වැඩසටහන් නියෝජ අධ්‍යක්ෂක කාලේ සිදුවීම් සංජීන කුමාර මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන රශ්මිව මේ විදිහට ශක්තිමත් කරන්න මේ සියලු අනුග්‍රහක බවතුන් අපිට බ්‍රහස්පතින්දා නොගසවන වෙනුවෙන් සම්බන්ධ කරලා දීලා සහයෝගිතාවය දැක්වුවේ නැනමිහිර වැඩසටහනේ නිෂ්පාදකතුමිය දේවිකා කුමාරසිංහ මහත්මිය අපි බොහොම ආදරෙන් සිහිපත් කරන. ඒ වගේම අපි නැවතත් සිහිපත් කරන්න ඕනි. ඒ වගේම තමයි අපි නියෝජ අධ්‍යක්ෂක අලෙවි කුතික ජයතිස්ස මහත්මිය මතක් කරන්න ඕනේ. අය අනුග්‍රහකත්වයෙන් ලබා දෙන්නට හොයා ගන්නට අපිට අවකාශය විවා කළා දුන්නා. ඒ වගේම තමයි අය වෙනුවෙන් මේ සියල්ල ලබා දෙන්න ඕනේ කියන යෝජනාව ගෙනෙන්න අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා ඉන්දික මාර්සිංහ මහත්මයා. ඒ වගේම වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂක කාලි සිදුවීම් සංජේන්ද්‍ර කුමාර මහත්මයා මේ සියල්ලම මේ සංවිධානය කරලා බොහොම ස්තුතියි. අපි සියලු දෙනාටම ගෞරව කරනවා. අපි එහෙමනම් ජීවිතයේ සමහර දේවල් හදවතට දැනෙනකොට බොහොම අපූර්වට නිමේෂගේ පදවැල් ටික ඇගේ හඬින් අහන්න අපිට හිතෙනවා. අහමුද අපි ගීතයක් කියන. හරි. Thank you.
අපිට හරි අපූර්වට දැනෙනවා වචනවලට. දැන් දිනෝදාහක් දරුවන් පොත් බෑගේ කරේ දාගෙන ඉස්කෝලේට යනකොට රශ්මිගේ අම්මට රශ්මිව උකුලේ තියන් ඉස්කෝලේට යන්න වෙන්නේ පොත් බෑගේ හංගගෙන. එහෙමනේ. අනිවාර්යෙන්ම දැන් මුල් කාලේ නම් දු ඉස්කෝලේ යද්දි මහත්තයත් එක්ක තමයි ඉස්කෝලේ ගියේ. මොකද මම වෙන ඉස්කෝලේකනේ වැඩ කළේ. ඉතින් උදේට ගිහිල්ලා මම දකිනවා, ඉතින් මම කලාතුරකින් යන වෙලාවට දුවවත් අල්ලගෙන පොත් බෑග් එකත් අරගෙන ඉතින් හරි අපහසුයෙන් පඩි නැගගෙන තමයි ඉතින් ස්කෝල්ට එක්කන් යන්නේ. තාත්තා තමයි ගියේ. තාත්තා මොකද මම ඉස්කෝලේ නෙමෙයි එතකොට හිටියේ. ඉතින් ගිහිල්ලා පොත් ටික බෑග් එක අයින් කරලා පොත් ටික අරගෙන වෙනම තියලා පෑන් පෙන්සල් ටික තියලා දීලා ඒ සියලු දේවල් ඉතින් කරලා දෙනවා. මම දකිනවා ඉතින් මට ඒ ස්කෝලේට යන්න බැරි වුණා. එතකොට මම ජාතික පාසලක හිටියේ. ඉතින් ඒ මූලික වැඩ ටික ඉස්කෝලේදී මාත්‍ය අතින් තමයි කෙරුණේ. හයේ ශිෂ්‍යත් මෙයන් පහ ශිෂ්‍යත් පාස් වෙලා ඇහැලිගොඩ ජාතික පාසලට ගියාම පවුලම ඒ ඉස්කෝලේ. එතකොට ඉතින් දුවගේ ඉස්කෝලේ වැඩ කටයුතු ඉස්කෝලේදී කරන ටික කෑම කවන්න පන්තියට ගෙනහින් එරලන්න ඒ ටික මම කළා. හැබැයි දුවගේ යාළුවෝ හරිම ගෑනු ළමයි පිරිමි ළමයි කිසිම ભેදයක් නැහැ. ටීචර්ස්ලත් එහෙම තමයි. ඇත්තටම මට හිම්මිරිස්සාව හැදුන වෙලාවට නහය පිහ දාන්න පවා අපේ ගුරුවරු එහෙම දෙයක් කළා. ඉතින් ළමයිනුත් ඒ වගේ කිසිම වෙලාවක තනි කරන්නේ නැහැ. දැන් පන්තියකින් වෙන තැනකට යනවා, මියුසික් රූම් එකට යනකොට දැන් අපි පන්තිවල උගන්නනවනේ. අපිට හැම වෙලෙම මෙයා ළඟ ඉන්න බැහැනේ. ඉතින් ළමයි තමයි වට්ටන් නැතුව දෙපැත්තෙන් අල්ලගෙන කොහොම හරි වැටේ කියන බයට දෙපැත්තෙන් ඉඳලා කොහොම හරි ඉතින් අරන් ගිහිල්ලා ඒ දේ කරලා දෙනවා. ඉතින් ලොකු හයියක් වුණා ඒ අපිට. මේ කමේ මම අත උදේ දැක්කා අපේ වේෂණ රූපණ එකකේදී රශ්මිගේ කොණ්ඩේ පවා පීරන්නේ අම්මට කාන්තාවක් විදියට. අපි පැත්තකින් තියමු දුව කියන චරිතේ. ඒකේ සියලු දේවල් අම්මට කරන්න වෙලා තියෙනවා. මට තියෙන එකම දේ තමයි රශ්මි වාට මේ තියෙන ශක්තිය. ඒක අපිට නැති වීම. ඔව් හිතා ගන්නවත් බැ අපිට. එහෙම තමයි. තාත්තගේ හයිය. නේ තාත්තගේ හයියනේ මේ තියෙන්නේ. අනිවාර්යයෙන්. රශ්මි අපි කතා කරමු. රශ්මිගේ ජීවිතයේ මේ තරම් ගොඩනගෙන ශක්තියක් වෙන්න ස්කෝලේ යාළුවන්ගේ පවා ගුරුන්ගේ පවා මම හිතන්නේ ලොකු ශක්තියක් වට වුණා. ඔව්. අර යෝධහයිය ගෙදරින් ලැබෙනකොට අම්මගෙන් අප්පච්චිගෙන් අක්කිගෙන් ලැබෙනකොට මගේ ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් මගේ යාළුවන්ගෙන් ඒ ශක්තිය ඒ හයිය නොඅඩුව ලැබුණා. ඉතින් හයේ වසර ඉඳන් මම හැලියගොඩ ජාතික පාසලට ගියේ. ඉතින් එතනදිත් මගේ ආදරණීය ගුරු මෑණිවරු පියවරු මට හරි ආදරෙන් කැපවීමෙන් ඉගැන්නුවා. ඉතින් ඉගැන්නුවත් නැතත් අර උගන්නපු නැති කියලා ભેදයක් නැතුව හැම ටීචර් කෙනෙක්ම මට හරි ආදරෙයි. ඉතින් රිසර්ච් ඇවිල්ලා ඉස්කෝලේට ගියාමත් ගොඩ දෙනෙක් ඇස්සල කඳුර තිබුණා සතරට. ඉතින් ඒ වගේ හැමෝම හයියක් වුණා. යාළුවෝ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අම්මි කිව්වා වගේ උදේට අම්මිලා ඉස්පන්ති වල වැඩනේ. ඉතින් එතකොට යාළුවෝ තමයි මාත් එක්ක ඉන්නේ. ඉතින් හැම වෙලේම කොයි වෙලාවකවත් තනි කරන්න නැතුව සෙල්ලම් කරන්න ගියත් මාව එක්ක යනවා. මියුසික් රූම් එකට හරි එහෙම වෙනකොහෙට හරි යනවා නම් මාවත් අරගෙන පොත් ටිකත් අරගෙන එහෙම හරි හයියක් වුණා මට. ඉතින් යාළුවෝ නැත්තම් ඉස්කෝලේ විදියට මට ඉන්න බෑ, මගේ වැඩ ටික කරගන්න බෑ. ඉතින් හයියක් ඕනනේ අපිට. ඉතින් ඒ නිසා ගෙදර අය ගුරුවරු මගේ යාළුවෝ හැමෝම මට පුදුමාකාර හයියක් වුණා. ඉතින් ඒ හැමෝගෙම ආදරෙන් ආශිර්වාදයෙන් ශක්තියෙන් තමයි මේ දුරෙන්න පුළුවන් වුණේ. රශ්මි අනාගත බලාපොරොත්තු මොකක්ද?
මම ආස මානව සම්පත් කළමනාකරණ අංශයට ඉතින් මේ වෙනකොටත් මම CIPM ආයතනයේ මානව සම්පත් කළමනාකරණයේ හදාරමින් හිටිය රිසල්සෙන්න කලින් ඉතින් කැම්පස් එකෙත් මම කැමති HR ඩිග්‍රී එකක් කරන්න. ඉතින් මම හිතනවා මම ධනාත්මක චින්තන වැඩසටහන් කරන නිසා ඒවත් කරන නිසා මම හිතනවා ඒ ශේස්ත්‍රය ගොඩාක් මට ගැලපෙනවා කියලා. ඉතින් මානව සම්පත් කළමනාකරණ අංශයෙන් යන්න පුළුවන් උපරිම තැනට යන එක තමයි මගේ බලාපොරොත්තුව. ජීවිතේ ගොඩක් දේවල් අපිට පසක් කරන නිමේෂගේ ජීවිත කතාව තමයි අපි අද ආලවන්ත විදිය මේ විදිහට ලියා දැම්මේ. ජීවිතයට බිම්මඟලක්වත් හිමි නැති මිනිසුන් මාලිගා තනත්දී ඇය අපිට අපේ ජීවිතය ගැන කියලා දෙනවා. බොහෝ දේවල් ආදරණීය තාත්තා අම්මා මේ යෝධ ශක්තිය තමයි ඇයව ලෝකයක් වට දරුවේ පවට පත් කරන්නේ. ඒ කෞරුවේ අභිමානය ජාතික රූපායනයෙන් අපි ඔබට හොද කරනවා හදවතින්ම. එහෙමනම් අද ආලවන්ත වීදි අපි නිමාතරම නේද? අනිවාර්යයෙන්ම. අර මේ කරුණරත්න දිරුගනේ මහත්මයා ගායනා කරන මගේ දුවේ නුඹ අවදීන් නම් ගීතයේ තියෙනවා පුංචි පද දෙකක්. ඔබ මේ ලොවට ආදරේ නම් මේ මුළු ලොවම ඔබටත් ආදරේ කියලා. රශ්මි, මට රශ්මි නංගි කෙනෙක්. හැබැයි මට හිතුණා මෙහෙම කියන්න. දුවේ, නුඹට මේ මුළු ලෝකෙම ආදරේ කරනවා. ඒ නුඹේ ඔය ශක්තිය මහා ආශිර්වාදයක් කරලා මේ ලෝකෙට දෙන නිසා. ජීවිතේ ඉදිරියටම යන ජාතික රූපවාහිනිය අපේ මේ ජාතියක් වටින දේනියට හදවතින්ම සුබ පැතුම්.